දත් සිහතර ලෝකේට කුමක් සිදු වේවිද. අද අපි කතාරන්න සෝදානම් වෙන්න දෙදස් විසිහතර ගැන. බබා වැැන්ගා වැනි අනාගත කියවන්නේයන් කිව් අනාවැැකිත්. ජෝතිීෂ සිද්ධාන්ත හා ලෝක ආර්ථික බූ දේශපාල තත්වයන් මත මෙම විවරණය සිදු කරනවා. ලෝකට දෙදස් විසිහතර ලබන්නේ මහත් විනාශයක් සිදු කරමින්. ඒ ජපානේ ඉෂිකා වලදී සිදුව රිිට්ට මාපක හතැයිදසම හයක මහා භූමිකම්පාව හේතුවෙන්. ඒ වගේම එක දිගට භූකම්පන එක හතලිස් හතක් පෑ විසිහතරක් ඇතුළත ජපානේදි සිදුවෙනවා. ඊට පසු දින ජපානේ හනිඩා ගුවන්තොටු පලේ ගුවනයානාා දෙකක් ගැටී ගිනිගෙන විනාශයට ලක්වෙනවා. මේ ආසන්න කාලේ ආසිාවේ භූකම්පන තුනක් සිදුවෙනවා. ඉන්දියාවේ මහා ගංවතුර මැද පෙරදික පකිස්ථානේ ගංවතුර ආදී විශාල දේශකු නික විපරාසයන් සමූහයක් සිදුවමින් තමයි දෙදදා විසිහතර ලබන්නේ. මෙටනති බබ වැන්ගා කිෝ අනාවැකයක් අපිට ගන්න පුළුවන් එනම් ඇය පවසනවා දෙදස් විසිතුුණ දෙදස් විසි හතරදි පෘතුවේ ගමන් මගේ යම් වෙනසක් සිදුුවෙනවා කියලා එනම් අනිවාරෙන්ම පෘතුවේ ගමන් මගේ වෙනසක් සිදුවෙනවනම් කෘතුවය සෙටල් කරන්න. ගිනිකඳුපිපිරිම් නාෑ මහාගං වතුර විශාල භූමිකම්පා පෘතුවේ සිදුවෙන්න්න ඕන. දෙදස් විසිහතරේ අපුරුව මාස දෙකක් පවතිනවා. ඒ ජනවාරි හා ඔක්තෝම්බර් ඒයට මැජික් මාස කියලක් පවසනවා. එසේ පවසන්නේ එහි දෛවංක හා දිනංක සමානවීම හේතුවෙන්. එනම් ගොඩත්දුරට ලෝකය ලේල්ලන මාස දෙකක් බවට, දස් විසිහතරේ ජනවාරිහා ඔක්තෝම්බර් පත්වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. මේමනවිට ලෝක ආර්ථිකය බටහිරෙන් නැගෙනහිට නැගුරුවීමට ෑම හේතුවෙන් ලෝකයපුරා විවිධ යුද්ධයන් හා ආර්ථික අර්බුද ඇතිවෙල තියෙනවා. ඒයට උදාහරණ තමයි, රෘසියා යුක්්‍රේණ යුද්ධය, ඊස්්‍රරයිල් පලස්ථීන යුද්ධය ඒවගේ මේ දවසොල ඒමන් හූතිවරුන් විසින් රතුම හුද අරාබිම් හුද අරග්‍යෙනත් විශාල යුද්ධකට සැරසෙනවා, ඒවගේම චීනය හා තායිවානය අතර ගැටලු මේ වගේ විශාල අර්බුද රැසක් පෘතුවිතලෙේ මේ වන විට ඇති වෙලා තියෙනවා. මේ සියල්ලක්ම හේතුවෙන් දෙදස් විසිහතර ගොඩක්දුරට ලෝකයම දේශපාලන ආර්ථික සභාධහමේ විපත්තාදියෙන් බහුල වසරබ්බවට පත්වෙනවා. සෙනසුරුගේ බලපෑමත් සිුවන ග්‍රහයුද්ධ ග්‍රහයන්ගේ වක්ක්‍රවීම් හේතුවෙන් ලෝකයම ලේල්ලන වසරක් බවට ජෝතිශය අනුවත් පෙන්නුම් කරනවා. අපිට එය විනාශයක් ලෙස පෙනුවත් ලෝකයේ වසර තිහකට සැරයක් ලෝකය හා ජනජීවිතය රේප්‍රශ්වීමක් ලෙස සලකන්න පුළුවන්. එනම් බබාවැංගා පැවසූ පරිදි පෘතුවේ යම් වෙනස්වීමක් ගමන්මගේහි සිදුවෙනවා නම් අනිවාරම එම ගමන් මගට අනුරූපීව පෘතුීයට අනුගත වෙන්න සිදුවෙනවා. ඒ හේතුව නිසයි භූමිකම්පා ගංවතුර නායෑම් බහුලව සිදුවෙන්නේ. එහෙත් දෙදා ස්විසිහතර අවසානයේ සිට වසර කිහිපයක් පෘතුවේ නිශ්ලතාවයක් ඇතිවෙනවා. ඒ ඔබට අපට මනාවදැක් ගන්න පුළුවන්. බ්‍රහස්පති මේෂයේ ගමන් කරන සෙනසුරු කුම්බේ සිටින දෙදා ස්විසිහතරෙදි එය ඔබට අපට පැහැදිලුවම දැක් ගන්න පුළුවන්. ඒ දෙස සරලවම ලංකාව දෙෙසින් බැලුවර ලංකාවෙ පවා දේශපාන හෝමාරුවීම් විශාල වශයෙන් මේ දිනවල සිදුවනවා. විශාල වශයෙන් සමාජය කතාකරන්න අරන්තියෙනවා මේ ජනවාරි පාලිමේන්තුව විසුරුවන්න්න පවා ඉඩතියෙනවා කියලා. නමුත් එසේ විසුරුවන්නේ නැහැ. ගොඩත්දුරට මේ සියලුම තත්ත්වන් සමඟ පීඩනයන් උපරිමවෙන්නේ අප්‍රේල්මාසේ සිට. ඒ උපරිම වන ගැටළුවරට ලැබෙන විසඳම් ගොඩත්දුරට අවසානේ ලෝකයටම හිතකර බවට පත්වෙනවා. ඒ හේතුවෙන් ලෝකයම තුළිත වෙන්න හදන මෙවැනි අවස්ථාවක, ලෝක වැසියන් පරිස්සමින් හැසිරෙන්න්න ඕන එනම් එලෙස තුළිතවීමකට යෑමේදී විශාල ලේවැගිරීම් ස්වාභාවික විපත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගන්නා විපත්වලට ලෝකයට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් එවැනි සංසිද්ධියකට ඉත්තෙක් නොවන්න ඔබ වගබලාගන්න ඕන. එනම් තමන්ගේ ජීවිතයේ ආරක්ෂාව ගිලිහෙන අවදානම් සහිත කිසිම දෙයක් මෙම වසරදි සිදුකරන්න නරකයිට දෙදස් විසි හතර වාසනාවන්ත සභ නවසර බවට පත් කරගන්න හැකි අාව ෙන් ෙත් ඔබටමයි